සුබ දවසක් යාළුවනේ, කොහොමද ඔයාලට? ඔහුගේ කාලෙම වීඩියෝ එකක් ගන්න බැරුණා. මම ඔයාලට අවසන්ට ගෙනව මතක ඇති රුපියල් 2000ක් දාලා දවසකට රුපියල් 2000ක් අර්න් කරන්න පුළුවන් කියලා වීඩියෝ එකක් 1x bet එක හරහා. එතකොට මම දැන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේකේ දැන් ඔන්න මගේ බැලන්ස් එක ඔයාලට මේ උඩින් බලා ගන්න පුළුවන්. රුපියල් 2207යි තියෙන්නේ. එතකොට මං යනවා මේකේ මෙනු කෙනකින් 1x bet account එකට ගිහිල්ලා මෙනු කෙනකට ගිහින් ඊට පස්සේ යනවා කැසිනෝ කෙනකට. කැසිනෝ කෙනකේ තියෙනවා ඊට පස්සේ මයි කැසිනෝ කියන එක. මම මේකේ සිලෙක් කරගත්ත මයි කැසිනෝ කෙනේ මම සිලෙක් කරගත්ත ගේම් කීපයක් තියෙනවා. රූලට් එක තමයි මම මේ සිලෙක් කරගෙන තියෙන්නේ. රූලට් ඒසියා එක 2x in එක තව රූලට් එකක් තියෙනවා. ඒ වගේම මේ රූලට් ක්ලබ් මේ ටික මම සිලෙක්ට් කරගෙන තියෙන්නේ. මම මේකේ අද දැන් ඔයාලට පෙන්වන්න යන්නේ රූලට් ඒසියා එක. මොකද අපිට මේක තමයි ලේසියෙන්ම රුපියල් 20න් සම්පූර්ණ හැම මේකේ තියෙන හැම ඔප්ෂන් එකකටම රුපියල් 20න් අපිට බෙට් කරන්න පුළුවන් එකම ගේම් එක. ඒක නිසා මේකේ කොහොමද අපි වින් කරන්නේ කියන එක ගැන මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න යන්නේ. විනින් ට්‍රික්ස් කීපයක් මම කියලා දෙන්නම් අද. මේකට යාළුවනේ ඩේටා කනෙක්ෂන් එක ටිකක් හොඳට තියෙන්න ඕන. මගේ ඩේටා කනෙක්ෂන් එක පොඩ්ඩක් විතර අඩුයි මෙතන ඉන්න තැන. මේ විදිහට අපි පොඩ්ඩක් බලමු. මෙතන අපිට යටින් පෙන්වලා තියෙනවා මේ වෙලාවේ වැදිලා තියෙන නම්බර්ස් ටික. උඩම කොටුවේ වැදිලා තිනවා එකක් වැදිලා තිනවා. ඊට පස්සේ 23 32 24 1 13 3 24 මේ වගේ තමයි වැදිලා තියෙන්නේ. එතකොට අපි මේකේ මෙහෙම අපි දාගන්නවා. මම මේකේ ෆස්ට් 12ටයි අවසාන 12ටයි. මෙතනින් අපිට මේකේ එකට තුනක් අපිට මේක හම්බ වෙනවා. මම 40 මම ඒකම දාගත්තේ. එතකොට අපිට ලොස් වෙන්න තියෙන ප්‍රවණතාවය තියෙන්නේ එක කොටුවක විතරයි. අදිසියර බින්දුවට આવොත් එතන ලොස් වෙනවා අපි. නැත්නම් අපි ලොස් වෙන්නේ මැද කොටුවට එකක් આવොත් විතරයි. අනිත් එක මේක හැම වෙලාවකම අපිට අන්න 31 ආවේ. එතනින් එකට තුනක් අපිට එනවා. ඒ කියන්නේ එකට එකක් අපිට දැම්ම එකට ලාභයක් එනවා අපිට. ඊළඟට යාළුවනේ මම 31 නේ ආවේ. තව මීන් ට්‍රික්ස් එකක් අපි ටිකක් වෙලා බලමු කොහොමද මේක යන්නේ කියලා. මම මේකක් දාගන්නවා මේකටම නිකන් විශ්වවිද්‍යාල ටයිම් අවුට් නෑ කියන බර ඒකෙන්දලා දාගන්න වෙලාවක් නැති වුණා. ඔව් අන්න ඒක අපි දැන් ලොස් වෙනවා. මම ඩබල් කරගන්නවා. Monster clothes. Good luck. අනිවාර්යෙන්ම මේ රූලට් ඒසියා එකේ තියෙන චාන්ස් එක තමයි අපිට අත් 10ක් ඇතුළත එක වින් එකක් එනවා. එතකොට අපි මේකේ සාමාන්‍යයෙන් ඔයා දැන් වෘත්තීය විදිහින් මේක කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් ලොස්. ඊට පස්සේ අපි ගන්නනේ ආපහු මේක ඩබල් කරගන්නවා. මගේ රීලෝඩ් දුන මේක. දාන්න තිබ්බ ටයිම් එක ඉවර වෙලා අපිට. අපි
ඩබල් කරගන්නවා. ඒකෙත් වැදිලා තින්නේ ඒ තුනම සාමාන්‍ය මැද එක වැදිලා තින්නේ. මේ බෙට් එක ගත්තේ නැහැ මගේ. මේ ටයිම් එක පොඩ්ඩක් තියෙනවා. එන අනිවාර්යෙන්ම එක කොටුවේ දැන් මේක දාලා තිබ්බනම් මේක වැදුනා නම් ඒක වින් එකක් එනවා මට එතනින්. හොඳයි ඒකයි. අත් මේ හැම කොටුවම අපිට අත් 10 කරයක් වින් එකක් ගන්න පුළුවන් කිව්වේ ඒකයි මම. මම මේකට VI දෙන්න VI දානවා මේ විදිහට. මේ එක පිටිස්සක ගන්නවා. එතකොට අපිට මේකේ ලාභය එන්නේ එකට එකයි. ඒ කියන්නේ මෙතනින් එන්නේ අපි 200ක් දැම්මහම 200 කියන්නේ 100 100 දාලා දෙන්නේ. එතකොට අන්න 31කට වැදුනා. එතකොට 300ක් ආවා. අර ඉස්සෙල්ලා 200ක් එක්ක ආවා. එතකොට ඊළඟට අපි මේකේ තව ක්‍රමයක් තියෙනවා. අපි මේක බලමු. දැන් මෙතන කළු නම්බර්ස් නෙවෙදුනේ. ඊට පස්සේ අපි මේක බලමු. ඊළඟට ඊළඟ වදින එකත් බලලා අපි දාමු. මේක මම බලාපොරොත්තු වෙන්නේ මේසර එකක් කළු එකක් ඒ කියලා. මේක පොඩ්ඩක් බලලා දාන්න ඕන අපි. මොකද සමහර ලාවට චේන්ජ් වෙනවා. එතකොට ඒකේ අපිට වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි මේ දවසර මං කිව්වේ 2000ක් ලබා ගන්න පුළුවන් කියලා. ඒක තමයි මම මේ ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නේ. ලේසියෙන්ම වැඩි වෙලාවක් යන්න නැතුව 36 රෙඩ් එක වැදුනේ. දැන් මේකේ 3ක් 4ක් විතර පල්ලෙ වැදුන නිසා අනිවාර්යෙන් මේක සිස්ටම් එක චේන්ජ් වෙනවා උඩේකට. හරිද? එතකොට අපි මේ විදිහට දාගන්නවා මම. මෙහෙම මේ දෙකට එකයි මේකට එකයි මේ දෙකට දාගන්නවා. කියන්නේ මම දැන් මේකේ වින් එක බලාපොරොත්තු වෙන්නේ උඩ කොටුවෙන්. එතකොට මම ඒකට 220ක් දාලා දෙනවා. මොකද යට එකේ 4 5ක් වැදුනාට පස්සේ ඊළඟට මේක මැද කොටුවට හරි උඩේකට හරි මාරු වෙනවා. 36 බෝඩට වැදුනාට පස්සේ සාමාන්‍යයෙන් අන්නේ මගේ උඩේකේ එතනින් අපිට වැදුනේ කළු නම්බර එක වැදුනේ 10. එතකොට මගේ මං අනිත් ඒවාට දාලා දෙ මං බලාපොරොත්තුනේ රතු එකෙන් තමයි වින් එකක් බලාපොරොත්තුනේ. නමුත් ලොස් එක කවර් වෙන්න තමයි මං කළු නම්බර්ස් වලට දාලා තිබ්බේ. එතකොට මගේ මේකේ ලොස් එක විතරයි මෙතන ලොස් වෙන දු ඒක විතරයි කවර් උනේ. එතකොට ඒක මම මේ විදිහට දැන් ඔන්න මෙයා කරගත්තා. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ වින් එකනේ. වින් එක නම් මෙතනත් කළු නම්බර්ස් වලට වැදුනේ. මොකද කළු නම්බර්ස් ටිකක් තමයි වදින්නේ මං හිතන්නේ මේ වෙලාවේ. එතකොට දැන් අපි මේක චේන්ජ් කරගන්න ඕන අනිත් පැත්තට. නමුත් කළු දෙකක් වැදිලා සමහර විට මේක වදින්න ඉඩ තියෙනවා. රතු එක දැන් උඩේක දෙකක් වැදුන නිසා දැන් පොඩ්ඩක් මේක බලන්න වෙනවා. මොකද බොහෝ දුරට මේක මැද කොටුවේ වදින්න ඉඩ තියෙනවා. මොකද 10යි 2යි වැදුනා කියන්නේ 24 22 වගේ නම්බර් සාමාන්‍යයෙන් වදිනවා. ඒක නිසා අපි මේක පොඩ්ඩක් බලලා ඉමු. මේ අතේ බෙට් එක දාන්න යම මං කිව්වේ එකයි. ඒකත් කළු නම්බර්ස් වැදුනේ. නමුත් පහළ කොටුවේ තමයි වැදුනේ. දැන් අපිට ඊළඟට බොහෝ දුරට chance එක තියෙනවා මැද කොටුවේ වදින්න. නමුත් උඩ කොටුවේ වැදිලා යට කොටුවේ වැදුනා කියන්නේ මේකේ සමහර ලෙවල් වලට යටම කොටුවේ 3ක් විතර වැදිලා තමයි නවතින්නේ. ඒක නිසා මම මේකත් අතහැරලා පොඩ්ඩක් බලනවා කොහොමද මේක යන්නේ කියලා. එක මෙතන අත් 10කට සරයක් අනිවාර්යයෙන්ම මේ කොටුව තුනේම වදිනවා. ඒක නිසා අපිට මේක වින් එකක් ගන්න තින්නේ මම කිව්වේ උඩ කොටුවේ තමයි වැදුනේ එක. 7 ඊට පස්සේ 7ට පස්සේ බොහෝ දුරට 5 මේ නම්බර්ස් ටික වදිනවා. මේ දෙක දාමු. 4 පස්සේ 30 කියන නම්බරේ 34 වගේ නම්බර් ටිකත් බොහෝ දුරට වදින නම්බර්ස්. ඒක නිසා ඒක යට එකටත් මම දෙකක් දාගත්තා. එතකොට මගේ බෙට් එක දැන් තියෙන්නේ 240. මම දෙක නම්බරයක් මිස් වුණා උඩ 4 කොටුවට දාගන්න බැරි වුණා එතන. කළු නම්බර් ආවොත්
එතන හතර එකට එන්නේ. අනේ මං කිව්වේ එතන 720ක් මං දැන් වින් කරා. හරි. මොකද හතර පස්සේ ඒ නම්බර්ස් ටික එනවා. අන්න මේ විදිහට තමයි යාළුවනේ මේකේ අපිට වින් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ මං 20000ට වැඩිය අපිට දා ගන්නවා නම් මීට වැඩිය මේ මුදලක් දාගෙන ඉවරලා අපිට සාමාන්‍ය රුපියල් 5000ක් දාගත්තොත් දවසකට රුපියල් 3000ක් වගේ මුදලක් ලේසියෙන්ම earn කරන්න පුළුවන්. මම දැන් මම මෙතන මේ වීඩියෝ එක නවත්තනවා. මේ විදිහට තමයි bet කරන්න කියන එක කියලා දෙන්න විතරයි මට ඕනේ. ආපෝ ඒක ඒ නම්බරේ මම දාලා තිබ්බනම් එතනත් ආපෝ 720ක් වින් කරනවා. මොකද ආපෝ ආවෙත් ඒ නම්බරේටමයි. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.